ඇතුලේ තියෙන පස් දැන් මේක පිටපැත්තෙමු දැන් මේ අට්ටු හදන්න ඉටි වලින් එකල ඉටි වලින් හදලා මේ වගේම පස් පිටපැත්තෙමු දානවා දාලා වක් කරන වෙලාවට ඒක පොල්ලෙලි හදලා ඒකට දාලා මේ පත් කරනවා එතකොට ඇතුලේ තියෙන ඉටි ටික යනවා එතකොට මේ වගේ කුහරේ මේක ඇතුලේ හිටිනවා ඒක ක්‍රමෙන් තමයි ඉස්සර කරේ මේක අපි අද ඔව් අලුත් විදිහට කරගෙන තමයි දැන් මේ විදිහට මේ පස් හදලා
යටින් හුලං වෙන බටේ තියෙන්නේ ෆ්ලවර් එකේ. ඒක දෙක එකට සම්බන්ධ වෙනවා මෙතනින්. හුලංගෙන් තමයි මේ ගෑස් කරලා පත්තු කරන්නේ.